ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ බිහිසුණුතුම ගුවන් අනතුර වන සප්තකන්‍යා අනතුර සිදුවී දෙසැම්බර් 4 වනදාට වසර 43ක් සපිරි. 1974 දොළොස්වැනි මස 4 වැනි දින මක්කම බලා පියාසර කරමින් තිබූ ඕලන්දේට අයත් මාර්ටින් එයා DC-8 ගුවන් යානය මෙම අනතුරට මුහුණ දුන්න. ඉන්දුනීසියාවේ සූරවයා ගුවන් තොටුපලින් 182ක් හා කාර්යමණ්ඩලයේ 9 දෙනෙක් රැගෙන ආගරපත නෝඩ්වුඩ් කාසල්හි ජලාශයට ඉහළින් පියාසර කරමින් සිටියදී එදින රාත්‍රී 10:10 පමණ සප්තකන්‍යා කන්දේ හැපි එම ගුවන් යානයේ සිටි 190 දෙනෙක් මිය ගිය. කඳු පාමුල සිරුරු කීපයකුත් කන්ද ඉහළ තවත් සිරුරු කීපයකුත් වැටී තිබී සොයාගත් අතර පසුව සිරුරු 190ක් කන්ද පාමුල මිහිදන් කර යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණ එකේ පෙම්වතා ඉන්දුනීසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනීසියාවට රැගෙන ගිය බවද වාර්තා වේ. අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුව වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාත්‍රික හෙල්නි රැම්ලේ නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකි. යානයේ ගමන් කළ කාර්යමණ්ඩලයේ 9 දෙනා සැමරීම සඳහා නෝටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට ඔවුන්ගේ නම් සටහන් සිහිවට යන ලෙස සභා ඇති අතර අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර ඇත. මෙම ගුවන් අනතුරින් මියගේ අය මිහිදන් කර ඇති ස්ථානයේ අසල එම ගුවන් යානයේ ලාංඡනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවාගෙන ගොස් ඇත. මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණ දෝෂයක් බව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලදී.